පිල් සිමන්ස් කියන්නේ කොදෙව් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ තුන්වරියව ක්‍රීඩකයෙක්. ඔහු තමයි දැන් කොදෙව් ජාතික කණ්ඩායමේ පුහුණුකරු විදිහට ඉන්නේ. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් වලට ගිහින් තියෙන නිසා සිමන්ස් කියන දේ අපිට වැදගත්. මේ තරගාවලියේ T20 තරග තුනම සෙල්ලම් කරන්නේ ඇන්ටිගුවාවල. ඒ ක්‍රීඩාංගණයේ තියෙන තත්ත්වයත් හුලන් තත්ත්වයත් එක්ක කණ්ඩායම් දෙකට වාසි අවාසි වෙන්න පුළුවන් කියලා තමයි සිමන්ස් කියන්නේ. ක්‍රීඩාංගණයේ එක පැත්තක් ලොකුයි අනිත් පැත්ත පොඩි. අනිත් එක ලොකු හුලඟක් තියෙනවා. ඉතින් තරඟ දිනන්න නම් මේ දේවල් වලට ගැළපෙන විදිහට සෙල්ලම් කරන්න ඕන. එතෙන්දී මොන පහරවල් වලින්ද ලකුණු ගන්න ඕන, මොන පහරවල්ද එල්ල නොකර ඉන්න ඕන කියන දේ ගැන තීරණ ගන්න වගේම පන්දු යවන්න ඕන විදිහ පන්දු රැකීමේදී මුහුණ දෙන අභියෝග එක්ක තමයි තරගයේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. මේ තරගාවලියට එකතු වෙන අද්දකින් බහුල ක්‍රිස් ගේල්, ෆිඩෙල් එඩ්වර්ඩ්ස් ගැනත් කොදෙව් පුහුණුකරු සිමන්ස් අදහස් දක්වලා තිබුණා. අපි දැක්කා ක්‍රිස් ගේල් පසුගිය කාලේ හොඳටම සෙල්ලම් කරනවා. ප්‍රතිකරුවෙක් විදිහට වගේම පන්දු රකින්නෙක් විදිහටත් මේ ප්‍රවීණයා හොඳට කරලා තියෙනවා. ගේල් වගේම ෆිඩෙල් එඩ්වර්ඩ්ස් පසුගිය CPL තරගාවලියේ ඉඳන් හොඳට කරනවා. ඉතින් අපිට අවශ්‍යයි හොඳ වේගයක් තියෙන පන්දු යවන්නෙක්. ඒ වගේ කෙනෙක් අපිට T20 වලට අවශ්‍යයි. තරගයේ මුල පන්දු ආර වගේම ඉනිමේ අවසාන පන්දු ආර යවන්නත් අපිට ඔහු ප්‍රයෝජනවත් වෙයි. තරගාවලිය වැඩ පෙන්නන්න පුළුවන් දක්ෂ දෙන්නෙක් අපි කණ්ඩායමට එකතු කරලා තියෙනවා. අකෙල් වගේම කෙවින් දෙන්න වැඩ පෙන්නපු නිසා තමයි කණ්ඩායමට ගෙනත් තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ තරගාවලිය වැඩ පෙන්නලා මේ තරුණ ක්‍රීඩකයෝ දෙන්න තමන්ගේ නම ජාත්‍යන්තරයේ ජනප්‍රිය කරගනී කියලා. ඒ වගේම කොදෙව් පුහුණුකරු කියන්නේ තරගාවලියේ කිසිම තරගයක් ලේසියට ගන්න බෑ කියලා. කණ්ඩායම නම් කරද්දී හැම වෙලාවෙම බලන්නේ හොඳම කණ්ඩායම නම් කරන්න. තරගාවලියෙන් තරගාවලියට වෙනස් කරලා ක්‍රීඩකයෝ කපලා කණ්ඩායම් වෙනස් කරන එකට මම කැමති නැහැ. ඒ නිසා ලෝකුස්ලානේ ඉලක්ක කරලා තමයි අපි මේ කණ්ඩායම සූදානම් කරන්නේ. ඒ නිසා තරගාවලියේ තරඟවලට අපි හැම වෙලාවෙම දාන්න පුළුවන් හොඳම කණ්ඩායම දානවා. කණ්ඩායමේ ප්‍රතිකරණ පෙළ ගැස්ම හැවුවම කොදෙව් පුහුණුකරු කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම ලෝකුස්ලාන් තරගාවලියකට කලින් අපිට ගොඩක් තරඟ නැහැ. අපි ඉතින් වැඩි අත්දැක බැලීම් කරන්න යන්නේ නැහැ. ප්‍රතිකරු හැමදෙනාම කණ්ඩායමේ අවශ්‍යතාවයේ එක ඕනෑම තැනක පිටියට එන්න සූදානමින් ඉන්න ඕන. මේ තරගාවලියේ අපි සැලසුමක් එක්ක තමයි ප්‍රතිකරණ අනුපිළිවෙල හදන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.